කාලීන පෞෘතිී වාර්තා කරණය ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රෞෘ්ති විකාක්ශයයේේ මම කවිදුු විජේවර්ධන ප්‍රථමෙන් සිරස්ථාල. හේමසිරි ප්‍රනාාන්දුව සහ පූජිද්ජයි සුන්දරව පාස්කුල් ප්‍රහාරණාඩුවෙන් ඇනිදොස් කොට නිදහසන්. පූජිත් සහ හේමසිරට එල්ල කල චෝදනා කිසිවකං ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී නැෑැ. රාජ සේවකින්ට චෝදනානාගද්දිී ඔවන්ට ඉහලින් සිටින දේශපාලන බල අධිකාරිය මගහරින්න බැහැ ත්‍රෙපුද්ගලෝ මහාධිකර විිනිුසරු මඩුල්ලකියයි. උදේකිව්වා විදුලිය කපන්නේ නැහැ කියලා. හවස කියනවා කපන්න වෙනවා කියලා. මහජනෝපේක්දා කොමිස මහා යන්නේ කොහෙද මල්ලෙපොල්. ඉන්දන මත පනවා ඇති බද්ධ ඉවත් කරන්න ඉන්දන ඇමති ගම්මම්පිල මුදල් ඇමතිගෙන් ඉල්ලයි. ඉන්දනමිල ඉහළදානවනම් රෑදහයට කියනවා දොළහ ඉඳලා වැඩි කරනවා ඇහමැති ගම්මම් පිල කියයි. අද මධ්‍යමරාත්‍රයෙන් පස්සු අධිර දෙකක් කැටතේ යළි ඉන්දනමිල ඉහළ දැමීමේ සූධන මක්කුන්. තෙල්වරාය වෘතිය සමිති කියයි. සුනිත්‍ය බලශක්ති අධිකාරයේ හදිස්සි නිරීක්‍ෂණයකට ජනපතියයි. නිවැරදිදේ කරන්න නීතිය බාධාවක් කරගන්න එපා ව්‍යාපෘති පමාව රටම අනතුරේධානවා. ජනපති බලදහරින්ට කියයි. රයන්ගිය තැනට ගිය හයිඩ යලිල්ලෝ කියෙම හනවයි. ප්‍රතුමයෙන් දේශයපුුවත්. ස්ක රිදි ස් පහර සබන්ධ ෙන් එල්ල කරති සියල ෝදන වලින් හිට ආරක් ල ක හ ම සිරි දු සහ හි ල ති ද ද කොට හස් කර න පුද ගල හ දි කරන නිසර මಡ ල ෝ ගකට අනවායි. හස්කු ප්‍රහරය එල්ල වයේ දෙදස් දහන මේ අපප්‍රේල් විසයෙක් පනදයි. මේ ප්‍රහාරය කතෝලි දවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඉල්ක්ක කරගෙනයි සිද වයේ. මෙම මරාගෙන මැරණු බෝම්ම ප්‍රහර වලින් දෙසේ හැත්තෑවකට අසන්න පිරිසක් ිය ගියා අති විශාල පරිසක් තුවාල ලැබවා. අදත් අභාතිතුව දුක්විදිෙන විශාල පරිසක් ජීවත් වනවා. මේ මහා ප්‍රාදය සම්බන්ධයන් සැවීමට ජනතිපති කොමිසමක්ද පත් කරන. අවසාන ඒ වකට සිට ආර්ක්ෂ කලේකම් හේමසිරි ප්‍රනාාදුමහතාට සහ එවකට සිටි පොලිස්පතිවරයායට එහිව නඩු පවනුල. ඔවුන් දෙදනාට එරහිව එල්ල වූ චෝදනා සංක යවාට සිය පනස් පහ තොරතුරු ලැබී තිබේදීත් පුද්ගලින් දෙසීය හැත්තය පස්සෙනෙකුට මරණය සහ. පන්සිය දෙෙකුට ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම වලක්වා ගැනීමට ක්‍රියා කළේ නැති බවට නීතිපතිවරයා චෝදනා කර තිබුණා. මා සහයක් පුරා ඉතා කැපවිමෙන් මෙම නඩුව විභාග කර අවසන් කිරීමට ත්‍රිපුද්ගල මහදි කරන විනිසුදුු මඩුල්ල ක්‍රියා කලා සියලු චෝදනාාවලින් මුලින්ම්ම නිදස්කොට නිදහස් කරන ලැබූේ හිටපු අරක්ෂ කලේකම් හමසිරරි ප්‍රනාාන්තු මහතාවයි ඇහිද ්‍රිපුද්ගල විනිසුර මඩලේ සභාපතිදරේ ැරු පිනිස්සුනාමල් බලල්ලේ මහතා මෙසේ ප්‍රකාශ කලා. විත්තිිකරුවකුට නොකර හැරීම සම් බන්ධයෙන් චෝදනා කරන විට නොකර හැරීම යන්න තහවුරු කිරීම සඳහා චේතනාවක් තිබූ බව ඔප්පු කළ යුතුයි. එඒෙත් මෙහිදී විත්තිකාර හෙමසිරි ප්‍රනාාන්දු මහතා චේතනාන් විතව පැහැරහැරීමක් සිද්කර ඇති බව ඔප. කිරීමට පැමිනිල්ල අසමත්වී තිබෙනවායන් වෙන් සඳහන් කලා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජක විනිසුරු මොහම් ඉර්ක්ෂඩීන් මහතා සිය තිීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙසේ පැවසුවා. නොකර හැරීම කියේන චෝදනාවයට තේ මිනිමැරුම් සිදුකළ බවට වන චෝදනාව, සාධහරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට, පැමිනිිල්ල අසමත්තු නායන්ුවෙන් විනිුරු මොහොමට ඉර්ක්ෂඩින් මහතාද ප්‍රකාශ කලා. එ ම වනිසුරු ෂ්ඩීින් හතා සේද පැවසුවා. මෙම නඩු වේ පළබන ශ්‍රක්ෂිකාර, රජ්‍යය බුද්ධසේවේ හිටපු ප්‍රානේ නිලන්ත ජෑයවර්ධන සාක්කිදමින් පැවසුේ, ඔහුට ලැබීතිබුණු තොරතුරු නි්චිත බුද්ධි තොරතුරක් නොවන බවයි. එම තොරතුරු සියයට සයක්ම නිවරදි වන්නේ නැති බවහු පැවසුවා. එසේම එම වකවානේ බුද්ධි සමාලෝචන රැස්ටෆීම්බලට කැන්ඳවීම සම්බන්ධේන්ද. ආරක්ෂක ලේකම්බරය ඇවෙත විධ සීමා පනවාතිබුණ. ඒ බව එවකට සිටි රාජ්‍යමාතය රුවන් විජේවර්ධන මහතාගේ ශක්ෂයෙන්න්ද අනවරණය වුණ. එසේම ජාතික බුද්ධි ප්‍රධහනිියාවට නිස බලතල තිබුණේ නැති බවද අනාවරණය වුණ. එනිසා රාජ්‍ය බුද්ධි සේවේ ප්‍රධානියා ආරක්ෂක ලේ හමසි ි ප නාතු. මහතාට ප්‍රහාරේ සම්බන්ධෙන් බුද්ධිතොරතුර ලළබාදුන් බවට, ශක්ෂි නැති බවද, තහවුරූ බව වෙනසුරු ඉරර්ෂඩීන් මහතා ප්‍රකාශ කළලා. මෙම ප්‍රහරය සම්බන්ධයෙන් මුලින්ම දෙදස් දහනම්ය අප්‍රේල් මස හතරබනදා විදේශයකින් තමන්ට තොරතුරක් ලැබුණ බව රාජ්‍ය බුද්ධිසේවේ ප්‍රාණනියක් ප්‍රකාශ කළ එම ොරතුරු බුද්ධි තොරතුරක් බවට පරිවර්තනය කරගැනීම සඳහා තමන් විසින් ගනු ලබූ ක්‍රියා මාර්ග රජ්‍ය බුද්ධසේවේ ප්‍රානියා විසින් අධිරණය හමුවේ පැහැදිලි කළේ නැහැ. ඔහු සඳහන් කරන්නේ මෙම තොරතුරු තමන්ට විදේශයකින් ලැබුණු බව පමණයි. රාජ්‍ය බුද්ධි සේවේ ප්‍රධානියා විසින් තමන්ට ලබදන් ොරතුර අවශ්‍ය පියවර ගැනීම සඳහා විත්තිකාර ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරතිබෙනවා. එම නිසා විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා නොකරහැරීමක් සිදුකළ බවට එල්ලකරන චෝදනාව ඔප්පු කිරීමට ප්‍රබලහා කාවාදින ශාක්ෂි ඉදිරිපත්වී නැහැ. මෙම නඩුව ගොුණු කිරීමට පෙර ඒ පිළිබඳව දෙවරක් සිතා බලන්න තිබුණයන්වෙද විිනිසුරූ ඉර්ෂඩීන් මහතා ප්‍රකාශ කලා. සිය තිීන්දුව ප්‍රකාශයට පත් කල ත්‍රිපුද්ගල මහදිිර විනිසරු මඩුලේසා මාජි විනිසුරු ආධිත්්‍යය පට පැඳදිගේ මහතා. මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වශයෙන් ක්ෂිදුන් රජ්‍ය බුද්ධසේ හිටපු ප්‍රධානියා සිය වගකීම පැහැර හැර, එය ජාතික බුද්ධි ප්‍රධානයා මත පැටවීමට කටගිතු කළ ආකාරයක් පෙනයන බව සඳහන් කලා සිද්ධිය වූ වගබානුවේ රටේ පැවති දේශපාලන වාතාවරණය හා රජය තුළ පැවැවති අර්බුදධ පිළිබඳව ශක්ෂ විභාගගේදී කරුණු අනවරණයවුුණු. එම තත්ත්වය හමුවේ තීරණ ගැනීම සම්බන්ධෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම්බරයා අසරන තත්වයක පසූ බවත් පෙන යනවා. පාස්කු ඉරදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහා රේතා සංවේදී කරුණා. එම ප්‍රහාරයෙන් කිතුණු භක්තිකින් විශාල පිරිසක් මිය ගියා තවත් පිරිසක්තුහල ලැබවා තවත් පිරිසකට දෙමාපයන්හා ඥාතින් අහම වුණා. සංවේදී කරුණක් සම්බන්ධයෙන් නිස්ස විමර්ශනයකින් තොරව. කවර හෝ පුද්ගලයකුට නඩු පැවරීම අනුමත කරන්න බැහැ. රාජ්‍ය නිලධාහරින්ට අපරාද. චෝදනා එල්ල කිරීමේදී වඩා ප්‍රවේශම්කාරීවිය යුතුයි. දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍යනිලදහරින්ට පමණක්ං මෙලෙස්ස නඩු පැවරීම යුක්ති සහගත නෑ. එම නිසා මේ නඩුවේ පළමු ශක්ෂිකාර රාජ්‍ය බුද්ධිසේ හිටපු ප්‍රධානියගේ ශාක්ෂ්‍ය මෙහෙවීමෙන් පසුව අනාවරණය වූ කරණුවසේ මෙම නඩුව තවදුරටත් පවත්වගෙන අනුුවද නැද්දන්න තීරණය කිරීමට පවා පැමිණල්ලට හැකියාවක් තිබුණා නඩුවේ විත්තිකරුත්දංගොට ගෙන. පවා ගැටලු සහතයි යනුවෙන් මිනිසුරු ආධිත්්‍යය පටබැඳගේ මහතා විවෘතාධිකරණය ප්‍රකාශ කලා. එ අනතුර පූජි ජයිසුන්ද්‍ර මහතාට එරහිව නඩුවේ තිීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රපපුද්ගල විනිසු මඩුලේ ස භපතයේ ිනිසුරු නාමල් බලේ මහතා, ප්‍රහාරයක් එල්ලබන බව ොරතුරු ලැබී තිබුණොද එම ප්‍රහාරය එල්ලවන දිනය ස්ථානය පිළිබඳ නිශ්ෂිත ොරතුර දිරිපත් කිරීමට රාජ්‍ය බුද්ධසේවේ ප්‍රධානයා අසමත්තු තිබු බව සඳහන් කලා. පළමු ක්ෂකකාරාජ බද්ධසේ හිට ප්‍රධානය. සය ශක්ෂිලින් කොළඹ අදාසන්න ප්‍රදේශන ස්ථාන අටකට ප්‍රහාර එලවන බවට සඳහන් කරති බුණ ඒෙත් එම තුරතුරවලින් පල්ලි වලට හෝ හෝටල් වලට ප්‍රහාර එල්ල කරන බවට සඳහන් කර තිබුණත් එම ස්ථාන පිළිබඳව නිශ්ෂිතව සඳහන් කර තිබුණේ නෑ එවැනි තොරතුරක් සම් බන්දයෙන් විත්තිකාර පොලිස්පතිවරයාට ප්‍රායෝගික පිවරා ගැනීම අපහසුයි මෙම බෝම්භ පිපරීම් මාලාව කෙට්ටි කාලයක් තුළ සිදුව ඇති බව ශාක්ෂි මගින් අනවරණය වනා. යනුව විත්තිකරට ලැබුණුතුර තුරු මත එඒ වලක්වා ගැනීමට ප්‍රමාණුවත් කාලයක් තිබූ බව පෙනියන්න නැහැ එමෙන්ම ප්‍රහාරයේ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධිසේවේ නිවැරදි තොරතුරු සැපීමට අපහොසත්වී තිබෙන බවත් ශක්ෂලින් පෙන අනවා මිනිසුරු නාමල් බලලේ මහතා සඳහන් කලා ිනිසුරු ආධිත්්‍යේ පට පැඳගේ මහතා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට රාජ්‍ය බුද්ධසේ හිට ප්‍රධහනි නිලන්ත ජයවර්ධන ලබදුන් තොරතුරු විද්තිකාර හිටපු පොිස්පතිවරයා වින් ඔහහි අතේ සිට නිල දහරින් වෙත අශ්‍යී. ගැ සඳහා යො කරතිබූ බව සාක්ෂිවලින් අනාවරණබූ බව සඳහන් කළ. ආරක්ෂික කරුණු සම්බන්ධයෙන් පළමු ශක්ෂිකකාර රාජ්‍ය බුද්ධිසේවේ හිටපු ප්‍රධානයා විසින්. රාජ්‍ය නායකයක් දැනුවත් කරන බවත් ශක්ෂි වලින් අනාවරණය වුණ. රාජ්‍ය බුද්ධිසේවේ. ප්‍රධානයා ශ්‍රී ලංකා පොලිීසියේ බුද්ධිසේවේ ප්‍රධානයක්න් නොව ඔහු රාජ්‍ය බුද්ධිසේවේ ප්‍රධානි අයි. ප්‍රහර සම්බන්ධ නොට ලැබුණු තුොරතුරු පිළබඳ ඕහ විසින් ුදහමුදා බුද්්‍යාංශය ඇතු ත්‍රවි හමුද සගසා. ාකර නහ එවැනි තොරතුරු හ මාරුවක් සිදුකිරීම හට හැකි අවති බුණ. එසේ නොකරීම ගැටලු සහගත තත්යක් මෙම සිදුවම් මාලාාව හොඳින් දන්නා පුද්ගලයකු තමයි, එවක හිටපුූ ආරක්ෂක ලේකම්බරය. එහත් පැමිනිල්ල විසින් ඔහු ශක්ෂයට කැඳෙ වෙන හිටපු ආරක්ෂක ලේකම්බරයක් ශක්ෂයට කැඳෙත් පැමිලිට අවාසිදායක හෝ විද්‍යයට වාසිදායක ශක්ෂයක් ඉදිරිපත්වීම හේතුවෙන් ඒය සිදුකර නැති බවයි පෙනයන්නේ ඇනුවෙන් සඳහන් කල විනිසුරවාධීි්‍යය පට පැඳගේ මහතා සමස් ශක්ෂි විශ්ලේෂය. මේේදී අදාල මරාගෙන මැරණ බෝම්බ ප්‍රහරය එල්ල කිරීම සඳහා. ජාතික තවවිජ්ජමත් සංවිධහනය නායක සහරන් හසී මැතුළු ඔගේ අනුගාමිකින්ට විත්තිකාර හිටපු පොලිස්පතිවරයා විසින්. ආධර අනුබලදීමක් සිදුකර ඇති බවට ප්‍රබල්ල ශක්ෂි දිරිපත්කිරීමට පැමිණිල්ල අප හොසත් ව ඇති බව සඳහන් කලා. යනුව විත්තිකාර හිටපු පොලිස්පතිවරයාද විත්්‍යයේ ශක්ෂි කැඳවීමකින් තොරව නිදොස්කොට නිදහස් කරන බයි ප්‍රපුද්ගලවිනි ුරු මඩුල්ල සඳහන්. නඩ ීන්දුව ප්‍රකාශයට පත්කිරමෙන් අනතුරුව අධිකර හමේ කරු දැක් වූ ත්‍රිපුද්ගල විනිසුරුමඩ්ලෙ හපති විනිසුරු නාමල් බලල්ලේ මහතා. මෙම නඩුව වසර දෙක හමාරක් පමණ ඇදගටයාමට තිබු නඩු දෙකක්. එහෙත්තය මාස හතක් වැනි කෙට්ි කාලයක්තු අවසන් කිරීමට අපට හැකිව වුණ. ඊට මගේ සහෝදර විනිසුරුවරු දෙදෙනත් රජනී තිික්චවරු වි්‍යයේනී තික්්‍යිවරු සහ අධිකර කාරමණ්ලේ ලබාදුන් සහයට ස්තූතිය පල කරනවා. යුක්තියයිටු කිරීමේදී සියල්ලු පාර්ශ්වස. තුට කරන්න බැහැයන් වෙන්ද මනිසුරු නාමල් බලල්ලෙ මහතා සඳහන් කර සිටිය. ඉදන සඳහා පනවවාති දවිවත්කන ලෙ බලෂක්ති්‍ය අමාතය දේ ගබන් පිළ මහතා මුදල් අමාතය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙනවා. ඉදනෙලෙ හළ දැමීම පිළිබඳව මෙතෙක් මුදල්ල අමාත්‍යංශය කිසිදුතිරනයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා වැඩදුරටත් සඳහන් කළේ. මෙ අතුර තෙල් වරය විදුලි ෘතිය සමිති පවසන්නේ අද මධ්‍යමරාත්‍රී සිට, අධවර දෙක් ඇටතේ ඉදනමල වැඩිකිරීමට රජ්‍යස සූදාන්නම්බන්න බායි. லக்கா ஐயோOC சமாக்கும பேெட்ரல் சக டீசல் மி இகல தமி மற் சமக்கு. லங்க கஞ்சத்தில்ல் நேதிகத்த संஸ்தாவது இந்தனும் மிலக்கன் சஷோத்தினைக்க ுතුபவட்டு පவசுவா ஏ கஞ்சத்தில்ல் நீதிகத்த संஸ்தாவு டைனிவே பாடு லபன ஆயத்துයක් பவற்ற பත්வை மத்துேன். ஏුව கஞ்சஞ்சத்தில்ல் நீதிகத்த संஸ்தாவை சபபதிபயா அවதா கரணவுுக்குதே கஞ்சத்தில் அமாத்திிய உதே கமண் பிலமாகதாகிின் இந்தன வில இகலதமி யுතුபவட்டு இல்லயும் சதுக்கலாம் இந்தன மத்து பனவா ඇති பது முதல் இவக்க லிசட்டு அமாத்திிய உதே கமன் பிலமா அ முதல் අමත්‍යශීෙන් එල්ලීමක් සිදු කරති බෙනවා. දිනකට සංස්ථාව ලබන පාඩුව රුපියල් මිලියන පන්සේ පනස්ස එක. සංස්ථාවට මේ ආකාරයට තවදුරටත් තෙල් වෙළදාම යේදී සිටින බැරිවෙනවා. ෘපියල් නැතිවීම මත නොදුරු දිනක තෙල් හිගයක් ටේ ඇතිවීම බරපතල අවධානමක් පවතිනෝ. මේ අතරේ සංස්ථාවේ ගන්නන්නේ කිරීම අනුව පට්‍රල්ල අුක ලීට රෑක් මත රුපියල් හතලස්කක්. පෙට්‍රරල් අනු පහෙ ලීටරක් මත රුපියල් හැතා හතරක් දීස ලීටරයක් මත රුපියල් දාහත සුපිරි ඩීසල් ලටරැක්මත රපියල් තිස්නවයක් කැනදි වශයෙන් බදු පනවති බෙනවා. මේ බඳදු මගින් දිනකට රුපියල් මලියන තුන්සේ හැටාටක්. පුදල් අමාත්‍යංන්ශේ උපයාගනු ලබනවා. බදුසිියල්ල ඉවත් කළොත් සස්ථාව දෛනකෝ ලබන රුපියාල් මලියන පන්සය පණස්සගේ පාඩුවෙන් රුපියල්මියන තුන්සේ හැටටක් කැනෙ සැල්ලකේතු ප්‍රමාණයක්. ආවරණය කරගන්න පුළුවන් වෙනවා. එනිසා අදදින ම ඉන්දනමට පනවා ඇති. බදු ඉවත්කර දෙනමෙන් බුදල් අමාත්‍යතුමාගේෙන් ලිකත ඉල්ලීමක් සිටි කලා. ඇබද්ද අඩුගන්න ප්‍රමාණයනම මිලවැිකර ප්‍රමාන් ත ුදල්ලමත්‍යවංශිට දැනන්ද. මිලවැඩි කර දවසර රෑදෝලට තම පේක කරන්නේ කවදරි දවසක ලික කැන අපි තාම ිල ඩි කරන්න තීර ැක් අරගෙනන හැමදෑම කතා කරල අදරයට වැඩිය නවාද කියලා හන්දත්ත්‍යපා කවදාරි දවසක වැඩිකරනවන වැඩි කරන්න රට නොකයා ාත්‍රී දදාහයෙන් පසතම දනුන්ෙන්නේ. අදරාත්‍රී දොලායිසිට මිලවැඩිවනෝ කියලා හැයි. මේදක්වා මිල වැඩිකිරීම පිළිබඳ මුදල්ල අමාත්‍යන්ශයෙන් අපට දනුන්දීමක්කත් කරලනෑ. ඉන්තර මිල් හ දමඩින් නැති බවට බලශක්තිය මාත්‍යවරයා පැවසුවත් අධීරද දෙක කියයටේ ඉඳන මිල ගනන් හළ දමීමට රජ්‍ය තෙරණය කර ඇති බවයි සමග එකබද් ෘර්තිය සමති සඳහනය කදවුම්කරු ආනන්තු පි මහතා පැවසුවේ. ඊය පහැදිලිව මුදල්ල මාත්‍යන්සේ එකඟ වෙලා තියෙනවා. පෙටටල්ලනූ දෙකකසියානූ පහටත්. දීසල් ලීටේකස්ය හතලියතත් ගේන්ඩයනවා පලවිනිමට. පලවෙනිවටේ. ඒක අදරඇත වැඩිවෙන්ඩ බොහෝදුරටට තියනවා. මාධ්‍යෝලින් ප්‍රචාරය කරපුම කවුරුත් නොදන්න විදිට, සෙඩ සුරාදා ඉර්දරෑ වැඩි නමුත් අදදරෑ වැඩිවීමේ සියලු පෙරනිමිති තියනමු.. ජනධිපති ගෝටාවේ රාජපක්ෂ මහතා ආද හදිස්සයේම සුනිත්‍ය බලෂක්ති්‍යආධකාරය නිීක්ෂණයට ගියා. ඇද ජනාධිපතිවරයා පැවසේ ව්‍යාපෘති ප්‍රමාධ කිරීම නිසා රට දැවන්ත පසු බෑමකට ලක්බන බවයි. ஆ கு சவா ෙ ளக்கா சொனி බ ක් ्या திக்கா, அ பெவர்வே ජ னாධපති ட்டா පක්ෂമ හතාගේ දසි ීක්ෂணே ලண. බල ක්ති අධිහරයේ ඉල්ලම් පර්ශවියය කළමනා කරනය පර්ේෂණ උපය මාර්ග බලශක්ති කළමනා කරනාංශ වෙතගේ ජොනධපතිවරයා ඒකා එභාහරයන් සහ සැලසුම් පිළිබව නොලදරීන්ගෙන් විමස්වාපු න්සි ප්‍රශ්න වගේ න සම්බ පවන ගෝට් සීයෙන් ඒගොලන් ඇතරම වාසයහමුුණෑයගනක තමයි මනිසුන්ගේ හිතේ ද. . ගන්න පුළலாம் ආ නි සතතින් ආ්ුව ්‍රයාාන් ේර. ගන්න පුොලුවන්ස ගන්න කලින් අප හරි අදුරගන්න ඕන කයිද අි දු වාඩා වැදගත් මේම කරනින් ටෝඉම්පෝර් අපි බිග පිච්චරක අපි තේරුම් අරගන ඒකට තමයි වැඩ කරුවන ගතයිතේ හම පොජම කවරුවත් කැමති කියදන තාම ඉන්නවාද ිනිියෝ පලනජි ගැන විහ ගන්න යි උගත්තා රටට අවශ්‍යදේ බල්ලා. ඊකටවශ්‍යදේ තමයි කරන්නඩුන් මාටන උපයෝගිතා කමිස්සම ඊයේ කිව්වේ විතුළිය කපන්න නැහැ කියලා. ෞද්ලි විදුදලිජනයන්ත්‍ර ඇති අයට තමවශ්‍යතා සඳහා, විදුලි උත්පාදනය කරගන්නා ලෙස අද පෙරබරුවේ සියතට පැමිණි මජනෝපයෝගිතා කොමිසමේ සභාපති ජනකරත්නායක මහතා ප්‍රකාශව කලා. එහෙත් අද පස්සරුවේ ඔහු ප්‍රකාශව කළේ විදුලිය කැපීමට සිදුවන බයි. මාජනෝපයෝගිතා කොමිසම සුලංකා විදුිබලමන්ඩේ තාක්ෂිකාරණන සම්න්ධෙන් දැනුවක් නැති බයි විදුලිවෘතිය සමති සන්ධානය ැදම් කරු රංජචාලල් මහතා පවසන්නේ. පදදිගන්දිිට ධ්‍යයා තනයක් ලෙස ප්‍රකාශ කලේ අපේ රටේ පයන කාලතිේ වෙදුි කපාදාව සෑම වසරකම සිදුවන බයි ජොලවිදුලිය නැති වන කාලයටට ඉදන්න සහ ගල්ලගරු වලට යන්න පිරිබෑ වැඩ වෙනවා. මේ කාලේද තමයි විදුලි බල ම්ඩලේ ොෝ බලගතු පොද්ගලෙන් හදිසි මලදීගනින්ම් වලටයන්නේ. ඕනම වෙලාවක විදුලි බල මන්ඩලේට මෙ එකකාාවොට් සසියක් දෙසියක්ක් තුන්සියක් දෙන්න. සූදා නම් පෞදගලික විදුි උත්්පද කියින්න්නවා. හදිසි මෙලදීගෙනනම් වලදී අතයට ගනු දෙනු එමටයි. හදිසිමිලදීගැනීමම් සඳහාද විදුලි බඳවැටම් සිදුවන්න පුළුවන් කියලා අප නිරන්තරේෙන් මතක් කලා මහජනුපයෝගිතා කොමිසම මොන විදිහට නටන්න හැදුවත් බෙරපද වයන්නේ විදුලි බල මන්ඩලිය කියලා අප නිරන්තරෙන් අවදහරණය කියලා. අද පෙරවර වේ සියතට ආ අපපු මහජනුපයෝගතා කොමිසම සමහපතිවරයා පැවසුවේ වෙදුලි කප්හාදකට යන්නේ නැති බවයි. ජාතික පද්ධතිීෙන් විදුලියෙන් නොලවෙන අවස්ථාවගතමයි අපිස්ටන් යි නට ාජකර හැමේ තිය ාල ෙන්ෙටස් ්‍රමාණය. අපතේයාවන්නේින් නැතුව මෙ වගේ අර්බුධකාරි තත්ත්වයක් තියෙන අවස්ථාවක අපි හිතනවා ඒ ජනරේටස් වලින් තමන්ගේ විදුලිය තමන්ට ජන්නේ කරගඩ පුළුවන්න්නම් ජනන පද්ධති අපිට ජාති පති එකු ගන්න පුළුවන් මේ ක්‍රම දෙකමවැඩ පුළුවන් දැපි ඒ කරුණු ලැබිේ මෙගෝට හැත්තෑාවක පමණ ටෑන් බ ජනේටස් ප්‍රමාණයක් ඒ ව්‍යාපාරිකන්ඩ තමම් විදුල ජන්නේය කර ගැනීමට අවස්ථාව දීලා ඊයේ හවස හතරත් හයත් අතර අපි මේඒ ත් හැත්තව කියන ප්‍රමාණය ජාතිකපති අයින් කර. විදුලි කප්පාදුවකින් තොරව. අපිට ඉදිරට යන්න ඕන නං. මේගේ ඕල්ට නේටවස් මේ වගේ ලංකාපු විරී පැතිීතියට මේ අයිඩල් වෙන සම්පත් ප්‍රමාණය නි පප්‍රාධී පැත්තගින්තිලති ජාතිපත්තිට ඇරගෙන හමනත්තන් මන්ගේ වශිතාව සපුරාගෙන. මේ ඇතිවෙන හිගේ කළමනාය කරනය කරගෙන දීර්ගකාලින විදුරිි කපාදුවකට තොරව ඉදිරිට යමේ අවස්්ක් හැකයාාව ක පිට තියෙන. නමුත් අද සවස පැවති ප්‍රෘතිසාකච්චාවකති. විදුලි කපාදුවකට යාමට සිදුවන බවයි ඇම කොමිස මේ සමහපතිවරයා පැවසුවේ. අද දියේදී විදුලි කප්ාදුවක් සඳහා යාමට සිදුවෙනවා. ඒ අනුව අද දෙකහමාරත් හහාමාරත් අතර, ABCD කියන කාණ් හතර යටතේ. පැයක විදුලි කප්ාදුවක් සිදුවෙනවා. ඒවගේම හයාමාර හිදන් ගහයාමාර දක්වා විනාට හතරිස් පක්. දක්වා දෙවෙනි මරටත් විදුි කපාදක් සිදුවෙනවා මේ තත්වය අපි බලාපොරොත්තු නෝවන දෙයක් අපි බී කන්ඩෙගේ මහිතන්නේ ලොකු ප්‍ර්න ඇත්වේ නැතිවෙයි. අද නයිට් පීක් එකනේ උපරිම ඉල්ලම වෙනවා දෙදා සයිසිය පනක් මේ අපි බලාපොරත්තු නොවනු තත්වයක් ඉදිරි සුමානය දෙකතුන ඇතුළත සමනය කරගන පීර්ග ජි පපාද ඩ ැ මේතත්වය. ගරගන්න පුුවන්වෙේ ඇත්තටම මහජන ෝපයෝගිතක් කොමිසට විදුලි බල ණ්ඩලේ තාක්ෂණි කාරණ සම්බන්ධව. නිවැරදි අවබෝධයක් නැ කියලා වෙදුලි වෘර්තිය සමිති පවසනවා. දැබේ අද වන්නකොට කැලතිස්ස විදිි බලාාගාරේ සම්පූර්යම නතරලා තිබෙනවා නැප්තනෑ ජැවිතෙල් නෑ ඩීසල් නෑ ත්‍ර භා්චකතතා දවත් තුනක් ව තයි දුවන්න පුුවන් විදින තෙල්තියෙන්නේ. පැත් මන පිත කොිසම කන්් දි රීම දේ තමයි සි සේත්ම විදුලි පන් දෙන්න හැකිල මහජන ඔපපුුතා කොමිසම දුලිපන දෙන්න හැකිල කිීවට සැලසුන් සහකතව විදුලි බලමණ්ඩලේට දුවන්ඩ තෙල් නැත්තං කපන් ඇතු ර කරන්න ෙන්නේ මහජපිතා කොමිසම එක පැත්තකින් දැන් කියම කීම යනවා විදුරි බලමන්ඩ ියෝගද දෙනවා කියලා පෞද්ජලකන්සට සවන්ජලනය සහ ඉඩකට සලසර දෙන්න කියලා. තුර අපි දන්නවාස්වන්ජනනයට දුන්න ගමන් විදුලි බලම්ඩලෙන් අධික. ික් ඒකේට පෞජ්සන ගෙවට වෙනවා. එල් අ පුද්ලේ මුල්ල අල පුද කරවටක් විදිරිි පලමල්ලේ අඩිවාරය කිර වෙනවා මෙහ ැනත අපන ත පච දව ව පුුවන් මත් තිබෙනවා මසතුක් නොචල ලාාගරි හරි විදවට ක් ිද නො අල ගුත න ප ල වාර්තාාවන නැවතුනක් ඇැවිල. ඒක සතුරට කාරණයක් මදකොත් නමසීය භාජනපුතා කොමිසේ ඇත්තැමම් යෝජනා අප දැන දෙයක්ති වෙනවා ඉදිරි ලමල්න්නේ තාක්ෂණය පැත්ත. ඔවු හරිට ග්‍රහණ කරගන්න නැතුව කරන යෝජනා. ප්‍රායගනෑැග එක අපින මේ කියන්නේ ලංකා විදුි බලමණ්ඩලේ සාමාධිකාරරිවරයම එකක ප්‍ර්‍යණි පලශ. ඔරොක්කොෝවේ රයන්ගේ ගමන අද ඇෆ්ක නිස්ථානයේ හයිඩර් ශෝකාක්ට යන්නබනාා. සති දෙකක් තුළ මහා ගැඹුරු ලිංක් පතුල් දෙක. පුංචේවුන් දෙන්නෙකුට අවසන් ගමන් යන්න සිදුවීම භාරතා කිරිමම අපට මාසෝචනය මතකයක් ඉතිරි කරනවා. මීට සති දෙකකට පෙර මුළු ලොවම හඬා වැටනා. හඩ වැටන්නට පෙර හිත්පිත් ඇති සෑම මිනිසකුම තම තමන් විශ්වාස කරන ආගම්බලයින්ව දෙවිවරුන්ට යාාඥා කලා ඒ මොරොක්කෝවේ අඩිසියයකට අසන්න කැම්පොරුල්ලිංක් පතුලකට වැඩුන පුංචි රයන්ම පේර දෙන්න කියලා මහා මෙහෙුමකින් ට්‍රයන්ව ගොඩගන්නකොටත් ඔහු අවසන් ගමන්ගේන් අවසන් පොලවෙට් එලියටගත් රයන්ව පොළවටම යට කරන විට මුළු ලෝකයම හඬා වැටනා අද ලෝකේ සෑම මිනිසකුම ස්තේර වශයෙන්ම ඇෆකනිස්තාානේ හයිඩ පුංචිපතාටත් ජීවිතය පීරගන්න ශක්තිය ලැබෙන්න කියලා ට්‍රාර්ථනා කලා. ඇෆගනිස්තාානේ සාබුල් පලාාතේ අඩි තිස්තුනක පමණු ගැඹරුලින්ඳකට පුංචි හයිඩ වැටුණා. අද පෙරවරුවේ ලෝකේ සියල මාත්‍ය මේ පුවත වාර්තා කලා. හයිඩ සිටි ලිංක් පතුළට කැමරාවක්තය අවාතිබුණා. පුංචි හයිටට ඔවුගේ ආදරණය පියාගේ අවසන් වචනැසුනා. මගේ පුතේ, ඔ අඩන් ලපා ඔයා අපි බේරගන්නා. පුංචි හයිට ඉන්න තැනට කැමරා දුරකතනය ළඟාවේ තිබුණා. පුංචි හයිටගේ අවසන් වචනත් මේ ආදරණය පියාටඇසුුණ හරි දිකටම කතා කරන්න කියලා කියපු පුංචි හයිඩර්ව එලියට ගත්තා එලියට ගන්නකොටත් හයිඩගේ හත කැහුුණක් ඒත් හයිඩආය කතා කරන්න නැහැ ඒත් හයිඩක වච්චන මෙ තාත්තකි ජීවිිතේ පුරාමතෝන් කාරදේවී තාත්තකි වච්චනොත් හයිඩ ඉන්න තැනක හයිඩගේ හතවතේ දැන්පත් වෙලා ඇති මේ වගේ රයන්ලා හයිඩර්ලට ජීවිිතය හැරය යන්න සිදවීම කඳුලා කෙනෙෙනෙ නැත්තේ කාගඇසටද. විෛරය ආසාධිත තවත් මරණ විසිතුනක් අද වාර්තා වනා. මෙරට සමස්ත කොVවිD මරණ සං්‍යාවය යනුව පහළොස් දහස් නවසි හතලිස් නාවේ දක්වා ඉහළ යනවා. මෙ අතර උන කැස්ස වැනි රෝගලක්ෂණ තිබේ නම් වහම ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි විශෂඥ වෛද්‍ය හේමන්ත හෙරත් මතා ඉල්ලා සිටින්නේ. දිනගට දාහ ඉක්මෝලා වාර්තාාවන රෝගීන් සිබීමම මංහිතනවා අපි ඉතාමත්ම බරපතර ලෙස සැලකී යුතු දෙයක් වෙනවා. යම් පුද්ගලයකුට වඋනක් හෙම්බිරිස්සාාවක්. ඇැත්සක් හෝ එවැනි රෝගලක්ෂණ බරපතන ලෙස තිබේෙන හෝ තමන් අබධානන් ගනයට අයිති පුදගලෙක් නංගේ කියන්නේ යම්කිසි නිදංගත රෝගයකින් පෙලෙන පුදගලෙක් නං හෙමත් නත්තං පිළිකා වගේ රෝගයකට ප්‍රතිකාර ලබාගන්න ප්‍රතිශක්ති කරණය. ීනවන ආකාරයේ යම්කිසි දර්ක කාලී නෞෂද ලබාගන්නා පුද්ගලෙක්ද.කු ගඩු අක්මා වැනි රෝගවලින් පෙළෙන දී වැඩිය වැනි රෝගෝලින්ම් පෙලෙන පුද්ගලෙක් ඔස්කත පුද්ගලෙක් න. සුළු රෝගලක්ෂණයක් පවා සැහැල්ුවෙන් සැලගැනීම හොඳ නැහැ. Heකි winningไว्้य for this la bargain weather gantu ලංකාේ ිස්ත්‍රික මටමින් සලකා බැලිීමේදී දිස්ත්‍රික හතරක් මේ වන විට ඉලක්ක ගත කණ්ඩායම් වලින් සයට පනහකට එහා ප්‍රමාණය පුෂ්ට මත්‍රාව ලබාදී ලතියෙනවා වැඩිම ප්‍රතිශ්තයක් ලබාදී ලාතියනේ මාතලයේ දිිත්‍රික මහනුවර අම්පාර සහන්රාධපුරේ මෙම දිස්ත්‍රික හතරීම සයට පණහකට වඩා ඉලක්කගත කණ්ඩයමින් සර පණහකට එහයින් මාතලේ දිිත්‍රිකයෙන සර හැට තුනක්ම පමණ ලබාදී ලතියනම් මේකි තාමත්ම හොඳ ප්‍රවනතාවයක්. රමුක්කන දැලිවෙල කොට වෙහර රජමහ විහාර බහරේ තිබූ, පුරාවිද්‍යාත්ම හන්්ඩ සොකපිලිබඳව නිවැදි තොරතුර ලබානපුදගලෙකුට, රුපයා ලක්‍ෂෝ විසි පහක මුදලක් පරිනමීමට පොලිස්පතිවරයා තීරණය කරතිබෙනවා. रा කන දැලිබල කොට වෙහිර රජහා විහා රस्ථाනේති වූ පුरा විද්‍යාත්මක බහන්ඩ तोොකයක් කිසියම් පිරිසක් විසින් පාசුක එළස්වරදා ස சොරකම් කරතිබුණ. රන් කණඩු පහක් සහ දම රண்කරඩුවක්ත ඊට අया පලංங்குු කණண்டு තුනක් කාර්දාතුන් වහන්සේලා තැන්පත් කරතපන මංஞ்ச සාවක්ද සොරකම් කරඇති බවයි පොලீසිய ප प्रකාශले. ඒ අනුව සොකම් කළ අදාළ රන්්කරඩු සම්හන්යෙන් නිවැදි තොතුර ලබාදෙන පුද්ලකු රුපියන් ලක්ෂ විසිපහක යාගමුතුදලක් ලබාදීමටයි පොලිස්පතිරයා තීරණයකරඇත්ටේ. එසේම ලබාදනු ලබන තොරතුරුුවල රාසේ භාේද සුරකිෙනනබයි පොලිසිේ ප්‍රකාශ කළේ. මේ සම්හන්ධයෙන් නිවැරදි තොරතුරු තිරේදිස්වන අංක ඔස්සේ ඔබට ලබාදිය හැකි. සත රාතුී ප්‍රෘති විකාශයමින් නිමාවට පත්වනවා ඔබට සූදායි රාතුරුයක්. ෙන පතා අලුත් වේඩියෝ සහ ප්‍රවල්ති නැර්මීමට එහත බට එක කලික් කර සසිත TVී සබස්කරබ් කරන්න අලු ්‍රීඩිය ගැන මුලින්න දැනගන්න මෙම සීනෝසෙක් කරන්න